රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත පළාත් පාලන මැතිවරණයේ සඳහා සියලු කටයුතු සූදානම් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි ජාතික ජනබල වේගය තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඇපතියයි ආදිවාසී පිරිසකගෙන් ප්‍රථම වරට බදුල්ලට ඇප ඡන්දේ කල් දාන්න කතා ප්ලෑන් කරන ජනපති මාධ්‍ය ලොක්කෙක් ගැන අනුර කියයි පාස්කු නඩු තීන්දුව කාඩිනල් හිමිගේ පැසසුමට සියලු අපරාධකරුවන්ට දඬුවම් හිමි විය යුතුයි කාඩිනල් හිමි අවධාරණය කරයි Loko api apita udin kapute kutawat piyambanta bae kiyala hitaagena hitapu sokkanta taru pennapu sat pudgala nadu teenduwata jaatiye pranaamaya ada telivakiyen rata godanagime wagakima tarunayanta denna vipaksha naayaka sajith kiyai deshiya puwathwetatai dan avadanaya පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන WMR විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය එස්තුරේ රාජා සහ ජනක්ද සිල්වාගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සමාජිකින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච සාලිය පීරිස් පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර මේ දක්වා මැතිවරණ කොමිසම ගෙන තිබෙන බවයි පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිචවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙසට නියම කළා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච සාලිය පීරිස් අධිකරණයේ හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන බව දන්වා ඇති බවයි ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙසට එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිච සාලිය පීරිස් අධිකරණයේ හමුවේ දන්වා සිටියා මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නීතිච සුනිල් වටගල එරංග ගුණසේකර ෆෙඩරල් සංවිධානයේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන්ද නීතිචවරුන් පෙනී සිටියා පෙත්සම් කරු කියා සිටින්නේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සුදුසු නැති බවයි එබැවින් එම මැතිවරණයේ පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා තිබෙනවා ඉතින් අද ආපු නඩුවේ පදනම වුණේ මොකද්ද ඉලෙක්ෂන් එක පවත්වාගෙන යන්න සල්ලි නැහැ කියලා හැබැයි කොමිසමේ සභාපතිවරයා කියනවා නම් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා කියනවා නම් අපි සල්ලි දෙනවා කියලා මේ පෙත්සම් කරුට කිසිදු කතාවක් මේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහා ඇති වෙන්නේ නැහැ ඒකින් ඉඳ මේ බොරු ප්‍රයත්න දාලා විවිධ විවිධ පිල් ඉදිරිපත් කරලා මේ මැතිවරණය කල් දාන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැහැ කියන එක අද අධිකරණයේ ඉස්සරහා ඇති වෙච්ච කරුණු වලින් තහවුරු වෙනවා මම රනිල් රාජපක්ෂලාට කියනවා මුළු ජනතාවම ඔයාව රිවර්ස් කරන්න ලෑස්තිලා තියෙන එක නිසා කොට්ට පැදුරු සියල්ල අකුල ගන්න මේක නිශ්චිතයි අනිවාර්යයෙන්ම ජනතාව මේ ඕබර් පෙරලන යන ගේම් එකේ තමයි මේ යන්නේ ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මැදිහත් වෙන්න පුළුවන් උපරිම මැදිහත් වීම අපේ නීතිඥ කණ්ඩායම කරනවා ඒ වගේම මහපාරේදී මේ මැතිවරණය ලබා ගැනීම වෙනුවෙන් අපි කරනවා ඒක නිසා ජනතාවට සුභවාදී බලාපොරොත්තුවක් සහිතව අනිවාර්යයෙන්ම මොවුන් පන්නා දැමීමේ ක්‍රියාවලියට පණ පොවමු කියන එක තමයි අපි කියන්නේ. ජාතික ජනබල වේගය දිස්ත්‍රික්ක කිහිපයකට අද අප මුදල් තැන්පත් කළා. බදුල දිස්ත්‍රික්කයේ සඳහා ප්‍රථම වරට ආදිවාසීන් පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස අප මුදල් තැන්පත් කිරීම විශේෂත්වයක්. සීමා නිර්ණ කමිටු වාර්තාව තවත් ප්‍රමාද වන බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. කෙසේ වෙතත් ඉන් පළාත් පාලන ඡන්දයට බාධාාවක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජාතික ජනබල වේගය අද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අපමුදල් තැන්පත් කිරීම සිදු කළා. ඒ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා ඔවුන් මෙලෙස අපමුදල් තැන්පත් කළා. ම යෝජනා මෙවර බාර දෙන්නෙත් අපමුදල් බාර දෙන්නෙත් ජනතාවගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහාද ජාතික ජනබල වේගය අපමුදල් තැන්පත් කර තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන 12ක් සඳහායි. මෙන්න මේ අගාධයට වැටුණු රට යලි ගොඩනැගීම වෙනුවෙන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් සැබෑ විසඳුම් සහිතව ජාතික ජනබල වේගය ලංකාව පුරාම දැවැන්ත ශක්තියෙන් යුතුව මේ මජර දේශපාලන සංස්කෘතිය නිමා කිරීම වෙනුවෙනුත් අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගෞරවනීය දේශපාලන සංස්කෘතියක් ගෞරවනීය මහජන නියෝජිතයන් පත් කර ගැනීම වෙනුවෙන් තමයි අපි අද තරඟවදින්නේ. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයටද ජාතික ජනබල වේගය අපමුදල් තැන්පත් කළේ මේ ආකාරයටයි. මහජනතාවට බලය හුවමාරු වෙන පළවෙනි මැතිවරණය බවට මේක පත් කරගන්න අපි සූදානම්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද අද රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා සෑප මුදල් තැන්පත් කළා. ලංකාවේ පළාත් පාලන 340කට අපි මැතිවරණ තියෙනවා. අපි සාධාරණ මැතිවරණයක් තියෙනවා. මැතිවරණ කොමසාරිස්තුමාට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. එතුමා ඡන්දයේ නියම කරන දිනක අපේ අමාත්‍යංශයෙන් දෙන්න පුළුවන් සම්පූර්ණ සහයෝගය අපි මේ වෙනකොටත් ලබලා දීලා තියෙනවා. ඡන්ද ටික ඡන්ද පෙට්ටියට වැටෙන දවස වෙනකොට මුළු ලංකාවේම අති විශාල අති බහුතරය අපේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී කොට්ටාස පොහොට්ටුවට ජයග්‍රහණය කරන්න පුළුවන් බව මට විශ්වාසයි. අපිට අපි ගැන විශ්වාසයි, අපේ පක්ෂය ගැන විශ්වාසයි, අපේ පාක්ෂිකයන් ගැන විශ්වාසයි, රටේ පුරවැසියන් ගැන විශ්වාසයි. මොකද අපි රට වෙනුවෙන් වැඩ කරලා තියෙන පක්ෂයක්. ඒක නිසා අපිට විශ්වාසනීයත්වය තියෙන හින්දා අපි විශ්වාසයෙන් යුතු කටයුතු කරනවා. තමුන් ගැන විශ්වාසයක් නැති පුද්ගලයින්ට මැතිවරණ ගැනත් විශ්වාසයක් නැහැ. මේ අතර ආදිවාසීන් පිරිසක්ද අද බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා අපමුදල් තැන්පත් කළා. ප්‍රථම වතාවට ස්වාධීන කණ්ඩායමක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයට මොවුන් අපමුදල් තැන්පත් කර ඇති බවයි පවසන්නේ. කාලික දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ආදිවාසීන් විදියට දේශපාලන ක්ෂේත්‍රයේ මේ නියෝජනයක් ඇටියට මේ කණ්ඩායමක් දාලා තියෙන්නේ. ඔබතුමාගේ පක්ෂෙම කතා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ පක්ෂ එක්ව සිදු කළ සාකච්ඡාවක් ඊයේ යාපනයේදී පැවැත්ුණා. ඊට දෙමළ ජාතික සන්ධානයද එක්ව සිටියා. මේ අතර පළාත් පාලන ඡන්දබල ප්‍රදේශ 8,911ක් පළාත් පාලන ඡන්දබල ප්‍රදේශ 4,000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් සීමා නිර්ණ කමිටුවක් පත් කළා. එම කමිටුවේ අවසන් වාර්තාව පෙබරවාරි මස 28 වන දින ලබා දීමට නියමිතව තිබුණත් එම කමිටුවේ වාර්තාව නියමිත දිනට ලබා දිය නොහැකි බව කමිටු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනෙකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරුන් සිව් දෙනෙකු විශ්‍රාමයාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථානමාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථානමාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරී සමග කාර්යබහුල වීම ඇතුළු හේතු මෙම ප්‍රමාදයට බලපෑ ඇති බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් මෙම වාර්තාව ප්‍රමාද වීමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවද සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු සහ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා ඔවුන් මේ වන විටත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. රනිල් වික්‍රමසිංහ මේ ඡන්ද වැළැක්වීම සඳහා හොර පාරවල් තෝරනවා. හැබැයි හොර පාරවල් කියන්නේ කැත ලැජ්ජාසහගත පාරවල්. දැන් විශාල මාධ්‍ය මෙහෙයුමක් පටන් ගන්න තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් සහ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ නියෝජනය කරන මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඉතාමත් පැහැදිලිව මෙම ඡන්දය කල් දැමීම සඳහා අවශ්‍ය වෙන ජනමතය නිර්මාණය කිරීම සඳහා කියලා ප්‍රචාර වැඩසටහනක් හදලා තිබෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිබෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක මගාව තිබෙනවා. හරිද? ඒක එක වෙලාවකදී ජනාධිපති උපදේශකවරයා කියන ඒ ප්‍රෝග්‍රෑම් එක එකතැන සටහන් කරනවා. මේ අනුව මා අහවල් දින පත්‍රයේ ලිපියක්ද ලියන ලදී. බලනකොට එදා දින ලිපියකුත් තියෙනවා. ඒක ඔවුන් කියන්නේ සල්ලි නැති බව, සහනාධාර කප්පාදු වෙන බව, ආර්ථික අර්බුදයක් තියෙන ගොඩෙමින් තිබෙන වෙලාවක මේක කරන්න බැරි බව. ඒ විතරක් නෙමෙයි ඒක තියෙනවා. මේ මාධ්‍ය ආයතනයේ මේ මාධ්‍ය වේදිකාව උපයෝග කරගන්න පුළුවන් ඒ සඳහා. සිතා පැහැදිලිව ගත්තොත් ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඔහුගේ උපදේශකවරයෙක් සහ ඔහුගේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ඔහුගේ මාධ්‍ය ඒකක නියෝජනය කරන අධ්‍යක්ෂවරයෙක් කරා විශාල ව්‍යාපෘතියක් දියත් කළා තිබෙනවා මතවාදයක් නිර්මාණය කරන්න. ඒකේ එකක් හැටියට තමයි ඔබ දැක්ක මෑතකදී මනුෂ්‍ය නායකකාරගේ ප්‍රකාශය. ඒ කියන්නේ පඩි නැතුව ඉඳ වෙනවා ඡන්දෙ තිබ්බු. සමෘද්ධි කැපෙනවා ඡන්දෙ තිබ්බු. එහෙම නෙන්නේ.
මේ ඉතාම සාවද්‍ය ප්‍රකාශම. ඉතින් මේ සල්ලි නැහැ කියන එක මුළුමනින්ම මිත්‍යාව. ව්‍යවස්ථා විරෝධ නීති විරෝධී කැලෑ පාරවල් වලින් අපේ රට පාලනය කරන රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍ය හෙළි වූ දවසට යුක්තියද සම්පූර්ණ වන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරයට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට දඬුවම් හිමි විය යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එසේම අධිකරණය දුන් තීන්දුවට උන්වහන්සේ සිය ගෞරවය පිරිනැමුවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු වුවත් එතරම් ඉහළ නිලධාරියෙකු වුවත් නීතියට එරෙහි අපරාධයක් හෝ ක්‍රියාවක් හෝ කරන්නේ නම් ඒ කිසිවෙකුට නීතියෙන් බේරී යාමට ඉඩක් නැති බව මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා. මෙම නඩු තීන්දුවේ අපට වඩාත්ම වැදගත් වෙන්නේ දඬුවමම නොවේ මේ අහිංසක මිනිසුන් මියගිය පරපතර ලෙස තුවාල ලැබුවෙත් ඔවුන්ගේම බදු මුදලින් යැපෙන වරප්‍රසාද ලබමින් සැපවත් ජීවිත ගත කරන මිනිසුන් පිරිසකගේ වගකීම් පැහැර හැරීම නිසා බවත් ඒ කවුද යන්නත් නීතිය ඉදිරියේ දැන් ඔප්පු වෙලා අමාරයි. දේශපාලකයන්ගේ බලපෑම් අතුගුළු බවට පත්වීමෙන් වැළකීමේ නව නිදහසක් මේ නඩු තීන්දුව හරහා ඇති කරන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා. නමුත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්නේ සම්පූර්ණ සත්‍යය එළියට එන දවසටයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවයන් ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඊයේ දවස ලක් අම්මව රනින් සැරසූ දවසක්. කනකර උගස් කරලා කන්න බොන්න නැතුව හඬා වැටෙන රටකට අනාගත බලාපොරොත්තුවක් සනිටුහන් කළ දවසක්. ඔව්, අපි තමයි නීතිය අපිට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බෑ කියලා හිතාගෙන වැඩ කරපු වැඩ කරන දේශපාලනඥින්ට සහ රාජ්‍ය නිලධාරින්ට නෑ, තමුන්ලා නෙවෙයි උත්තරීතර. උත්තරීතර වනුවේ නීතියයි, උත්තරීතර වනුවේ ගරු අධිකරණයයි කියලා කන් දෙකම අතගාලා අපූර්වට කියලා දීපු දවසක්. ඔව්, ඊයේ ලැබුණු සත්පුද්ගල නඩු තීන්දුව මෙරට රන් අකුරින් නිකම්ම නිකං කඩදාසියක නෙමෙයි, අපූරු කළුගල් පර්වතයක හැමට පේන්න කෙටු ශ්‍රේෂ්ඨ සටහනක්. එනිසා 204 වෙනි ටෙලිවැකිය ලියන්නේ පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සත්පුද්ගල විනිසුරු මඩුල්ලට ජාතියේ ගෞරවය ප්‍රණාමය පුද කරමින් අපි බලමු ඒ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයේ කවුද කියලා. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලු විහාරේ, විනිසුරු LTB දෙහිදෙනිය, විනිසුරු මූර්දු ප්‍රනාන්දු, විනිසුරු S තුරේ රාජා, විනිසුරු AHMD නවාසන්, විනිසුරු ශිරාන් ගුණරත්න, ඔබ සියලු දෙනාට මුලින්ම හිස නවා ආචාර කිරීම සියලු නීතිගරුක යුක්තිගරුක මිනිසුන්ගේ යුතුකමක් වගකීමක්. ඒ වගේමයි සත පහක්වත් මුදල් අය කරන්නේ නැතිව මේ නඩුව වෙනුවෙන් බොහෝ නීතිඥයින් සිය දැනුම කාලය ගත කළා, වැය කළා. ඔබ සියලු දෙනාටත් අපේ ප්‍රණාමය පුද කරනවා. 1977 JR ගේ විධායක ජනාධිපති ක්‍රමයේ සහිත ව්‍යවස්ථාවත් එක්ක නිර්මාණය වූ ඒකාධිපති බලතලවල ප්‍රතිඵලය වුණේ කුමක්ද? දේශපාලනඥින් පමණක් නෙවෙයි, උන්දලගේ හෙංචයින් පවා ජනතාවට වගවීම හෙවත් එහෙමත් නැත්නම් accountability එක සත පහකට ගණන් ගන්නේ නැති තැනකට මේ රට පත්වීම. ඉහළින් ලැබෙන දේශපාලන පත්වීම්වල බලය අතට ගත්ත නිලධාරී පැලැන්තියක් බිහිවීම. දේශපාලනඥින් කියන දේ විතරක් කරන ජනතා පරමාධිපත්‍ය සුනකයටම දාපු සමහර රාජ්‍ය නිලධාරීන් අතර සමහර පොලිසියේ නිලධාරීන් හිටියේ සියල්ලටම උඩින්. ඒ නිසාම සමහර ඉහළ පොලිස් නිලධාරීන් සමහර රාජ්‍ය නිලධාරීන් හැසිරුණේ අපේ ලොක්ක තමයි රට, අපේ ලොක්ක තමයි නීතිය, අපේ ලොක්කගේ වචනේ තමයි දේව වාක්‍ය කියලා හිතාගෙනයි නේද? අපි මොනවා
උත්සවා කළත් අපේ ලොක්ක අපිව බේරගන්නවා කියන තැන ඉඳලා තමයි සමහර රාජ්‍ය නිලධාරීන් වැඩ කළේ. තාමත් සමහරුන් වැඩ කරන්නේ එහෙම තමයි. හොඳේ. නමුත් දැන් ඒ අධිපතිවාදී චණ්ඩි මහ බලය ඊයේ ගරු අධිකරණයේ හමුවේ පුස්සක් බවට පත් වුණා. ඔව්, පුස්සක් බවට පත් වුණා. 2019 පාස්කු ඉරිදා, එනම් අප්‍රේල් මාස 21 වෙනිදා අපේ රටම හඬා වැටුණු දිනයක්. දෙවියන් වඳින්න ගිය අහිංසක මිනිසුන් 250 දෙනෙකුට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. මුළු පවුලම මේ බෝම්බත් එක්ක අවසන් ගමන් ගියා. පවුලේ සියලු සමාජිකින් මිය යද්දී සමහර පවුල්වල එක් අයෙකු ඉතිරි වුණා. ඒක මොනතරම් වේදනාවක්ද? සමහරුන් අදත් රෝදපුටුවේ. සදාකාලිකවම දෙයස් අන්ද වූ අය අඳුරේ ජීවිතය හොයනවා. කුමන හෝ නින්දිත පහත් අපේක්ෂාවක් ඇතුව මහා මොලකරුවෙකු සොනික් කියලා නේද මේ ප්‍රහාරයේ එල්ල කළ බව තමයි අදත් කතෝලික සභාවේ විශ්වාසයේ මතය තර්කය. මේ මහා අපරාධයට එරෙහිව වින්දිත පවුල්වල අය මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබුණා. අකණ්ඩව වසර 3ක් පුරා විභාග වූ නඩුවක්. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ තම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා. මේ තීන්දුවේ ඇති අතිශය වැදගත්ම කොටස තමයි, හොඳට අහගන්න, ප්‍රහාරයේ පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා සලකන්නේ නැතිව ක්‍රියා කිරීම. එනිසා අපරාධ සහායක වර්ධකරුවන් ලෙස හිටපු ජනාධිපති ඇතුළු පිරිස නම් කළා පමණක් නෙවෙයි, පෞද්ගලිකව තමන්ගේ ධනයෙන් මේ වින්දිතයන්ට වන්දි ගෙවන්ට කියලා නියම කළා. පෞද්ගලිකව ගෙවන්ට ඕනේ වන්දිය සුළුපටු නෑ. හොඳේ, බලමු නමත් එක්ක වන්දිය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ පාස්කු බෝම්බය පුපුරනකොට රටේ ජනාධිපති, ඒ වගේමයි රටේ ආරක්ෂක ඇමති, වගවීම accountability එක පැහැර හැරියා. තම පෞද්ගලික ධනයෙන් දැන් ගෙවිය යුතු වන්දිය මිලියන 100ක්. හොඳේ, ඒ කියන්නේ රුපියල් කෝටි 10ක්. ඊළඟට වත්මන් පොලිසියේ දෙවනියා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75ක් ගෙවන්න ඕනේ. කෝටි වලින් නම් කෝටි 7මාරයි. ඒ විතරක් නෙමේ, වහාම ඔහු පිළිබඳව විනය පරීක්ෂණයක් පවත්වලා අධිකරණයට වාර්තා කරන්නටත් අවශ්‍යයි කියලා නියෝග කළා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් මිලියන 75ක්, ඒ කියන්නේ කෝටි නම් 7මාරක් ගෙවන්න ඕනේ. ආරක්ෂක අමාත්‍යංශ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ කෝටි නම් 5ක්. හොඳේ, ඊළඟට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් කෝටියක් ගෙවන්න ඕනේ. මේ තමයි සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිශ්චයකාරවරුන් ලබා දුන්න ඒකමතික තීන්දුව. දැන් මේ තීන්දුවට එරෙහිව ආයේ ඇපල් කරන්න තැනක් නැහැ. ඇපෑලක් දාන්න බෑ. ගෙවන්නම වෙනවා නේද? එහෙම ගෙව්වේ නැත්නම් අධිකරණ තීන්දුව අපහාසයට ලක් කිරීමක්, ගරු අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකලා නැවත නඩුවක් ගොනු කරන්න පුළුවන්. හොඳේ, දැන් ඇත්තටම මේ යුක්තියේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක්. ඒ වගේමයි මේ සමග ලැබෙන පණිවුඩය. ජනාධිපති නෙමෙයි මොනපති වුණත් නේද, මොන ඇමතිකම් දැරුවත් වගවීම අමතක කරලා රට කෑවොත් දවසක තනතුර නැති වුණාම අධිකරණය හමුවට එක්ක යන්න පුළුවන්. ඒ ගිය දවසට යුක්තියට යටත් වෙන්න සිද්ධ වෙනවාමයි කියන එක ඔය කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. හොඳේ, මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු, ජනතාව ඉල්ලපු එක සිස්ටම් චේන්ජ් එකක් මේ ඇතුලේ තියෙනවා. ජනතාව ඉල්ලු එක් ප්‍රධාන සාධකයක්, ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාවක් උනේ යුක්තිය සැමට සාධාරණ විය යුතුයි කියන එක. දැන් අපි දන්නවා සාමාන්‍ය ජනතාව තුළ මෙවැලේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එදා අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ එයාට දඬුවම් නැද්ද කියලා නේද? ඔය 1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුක්‍රම විවස්ථාව යටතේ රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ ජනාධිපති. ජනාධිපති දුරය දරන අවස්ථාවේ අධිකරණයට කැඳවන්න බැරි මුක්තියක් තියෙනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) යටතේ තියෙනවා නේද? ඉතින් ඒ නිසා මුක්තිය නැති වුණ දවසකට ඔයි කොයි කාට කාටත්
පුළුවන් යුක්තිය ඉල්ලලා. මතක තියාගන්න මුක්තිය නැති වුණු දවසට යුක්තිය ඉල්ලලා අධිකරණයට යන්න පුළුවන් දවසක් එනවා. ඒකත් හැමෝම මතක තබා ගත යුතුයි. ඒ වගේමයි දේශපාලනඥයින් කියන සියලු දේ දුව දුව කරන රාජ්‍ය නිලධාරීන් දැන් මේ නඩු තීන්දුව අතේ තියාගන්න හොඳේ. අනීතික දේවල් කරන්න කිව්වහම අහක බලාගෙන ඉන්න කිව්වහම දැක්කේ නෑ වගේ ඉන්න කිව්වහම ජනතාව වෙනුවෙන් ඇති වගවීම කියන එක අමතක කරලා ආයේ වැඩ වරද්ද ගන්නට එපා. එහෙම වුණොත් පෞද්ගලික මුදල් වලින් දේපල සියල්ල විකුණලා කෝටි ගණනින් වන්දි ගෙවන්නට සිදුවේවි. ඒ වගේමයි දැන් යුක්තිගරුක විනයගරුක කොන්ද ඇති පොලිස් නිලධාරින්ට රාජ්‍ය නිලධාරින්ට ඔව් තව තව අභිමානයෙන් යුතුව ක්‍රියා කරන්නට පුළුවන්. ඒ වගේමයි මේ නින්දිත පාස්කු ප්‍රහාරයේ මෙහෙ වූ මහා මොලකාරයා නේද? මහා මොලකාරයා දැන් ගැහෙනවා ඇති හොඳේ නේද? මේ තීන්දුවත් එක්ක ඉඳලා හිටලා සුළු දිහත් පාවෙනවා ඇති. ඔව් දැන් පාස්කු ප්‍රහාරේ මහා මොලකරු රැගෙන ගොස් සත්‍යයේ නිවැරදිම කාරණාවේ ඉතිරි කොටස හෙළි කර ගැනීමේ සටන ආරම්භ කරන්නටම අවශ්‍යයි. ඒ සටන සඳහා සියලු දෙනාම පෙළ ගැසිය යුතුයි. ටෙලිවැකිය අවසන් කරන්නේ අගවිනිසුරුතුමා ඇතුළු සත් පුද්ගල විනිශ්චය මණ්ඩලයට ජාතියේ ප්‍රණාමය පුද කරමින්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. සිරිසේන මහත්තය මිලියන 100ක වන්දියක් ඒ අයට ගෙවන්න එතුමාට නියම කරලා තිනවා එතුමාගේ පුද්ගලික සල්ලි. ඉතින් මං කියන්නේ දැන් සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔව් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන් පාරක් උල්ලංඝනය කරා. නැත්තම් මේ පක්ෂයේ ඉදිරියට ගෙනියන්න බෑ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටත් තව දුරටත් මේ රටේ ජනතාවගෙන් වගකීම් ඉල්ලන්න හෘද සාක්ෂියට එකඟව එතුමාට පුළුවන් කමක් නැහැයි. ඒ වගේම අපේ රටේ මානව හිමිකම් කොමිසමට ඒ වගේම ජිනීවා වලට මේ පිළිබඳව පැමිණිලි කරන්න මම පෞද්ගලික බලාපොරොත්තු වෙනවා. සහරාන් හසින්ගේ බිරිඳගේ සාක්කි වලට අනුව ඒ තොරතුරු ඇයි තාමත් වසන් කරගෙන ඉන්නේ කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. ඒතකොට නිලන්ත ජයවර්ධනගෙන් පස්සේ පල්ලෙහා හිටපු නිලධාරීන්ට තොරතුරු මෙයා දුන්නද දුන්නේ නැද්ද? ඇයි එකට ක්‍රියාත්මක වුණ නැත්තේ? මේකට කවුද එයාට බලපෑම් කරේ? එහෙම නැත්නම් මේ අය සිතාමතා මේ දේ කළාද කියන එක පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ නඩුවෙන් ඉතා පැහැදිලිව තීරණය වෙනවා ඔවුන් නිසි පරිදි තමන්ගේ වගකීම ඉටු කරලා නැති බව. දැන් මොකද කරන්න ඕන? අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය හා අනෙකුත් අපරාධ පනත් අනුව නීතිපති පාර්ලිමේන්තු මොවුන්ට විරුද්ධ නඩුවක් පවරන්න ඕනා. සාපරාධී වගකීම් පැහැරහැරීම පිළිබඳව නඩුව පැවරිය යුතුයි. අපේ ස්ථාවර වෙන්නේ මෙතරින් නතර නොවීමේ තීන්දුව මත මෙම පාර්ශවයේ වගකීම් පැහැරහැරීම පිළිබඳ ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔවුන් විසින්ම කියන ලද මහ මොලකරුවා. ඉතින් මේකෙන් ඒකෙලි දරුව වෙන්නේ නැහැ. ඒ නිසා මේක දේශපාලන උවමනාවක් තිබුණා, දේශපාලන අරමුණක් තිබුණාද කියලා මහ මොලකරුවා නිලදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් කියලා පිළිගන්නවා. මේ රට ගොඩ ගන්නවා, දිව්‍ය ලෝකයක් කරනවා, මෙහෙම කරනවා, අරහෙම කරනවා කියපු මිනිස්සුන්ට රැවටිලා උන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජනතාව මෙන්ම මාත් රැවටුනේ එක්කෙනෙක් තමයි. ආයි රැවටෙන්න ලොකු ලොකු කතා කවුරු මොනවා කිව්වත් ගිය දෙසැම්බර් 7 වෙනිදා දවල් 12ට මට ජනාධිපතිවරයා ඇපේමන්ටයක් දෙලා තිබ්බා. මම ඉල්ලීමක් කළා තිබ්බා විශේෂයෙන්ම මේ රටේ වීගොවියන්ගේ ප්‍රශ්නේ පිළිබඳ සාකච්ඡා කරන්න. මේ හාල්ගන්න එක නතර කරන්න කියලා වෙලම උපදෙස් දුන්නා. මට මැසේජ් එකක් ආවා කුසකර්ම ඇමතිවරයාගේ ඉල්ලීමක් මත ජනාධිපතිවරයා මේ කරයි කියලා. මොකාරි කමන්නේ හාල් නැවතුනේ එහෙමයි. නමුත් ඒ ගෙනාපු හාල් ප්‍රමාණය කෝටි 16,000ක්. ඒ කෝටි 16,000 මේ රටේ ගොවි ජනතාවගේ අතට යන්න තිබ්බ සල්ලි. රට ගොඩනගන්න නම් තරුණයන්ට රට බහර දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ තනමල්විල මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් ප්‍රදානය කරමින්. එදා මෙදා තුල මේ තියෙන අපේ සම්පත කවුද පාවිච්චි කරලා තියෙන්නේ? විදේශීය රටවල් බහුජාතික සමාගම්. මොකද හේතුව? පිට තාක්ෂණය නැහැ. දැන් අද නම් කියනවා ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් වැඩසටහන හොඳයි. එයාගේ ඇඟලුම් කම්හල් වැඩසටහන නිසා තමයි මේ රට මේ තරම්වත් හුස්ම ගන්නෙ කියලා. නමුත් එදා මොකද්ද කිව්වේ? රණසිංහ ප්‍රේමදාස ගමේ කොල්ලු කෙල්ල ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් පස්සන කර්මාන්ත ශාලා ආරම්භ කරනවායි. දැන් අපි යන්න ඕනේ ඉන්න ඔබට. අපි යන්න ඕන ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කාර්මික විප්ලවයක. කිසිම දරුවෙක් අතරමන් නොකරන වැඩපිළිවෙලකට අපි යන්න. අපේ අධ්‍යාපන ක්‍රමය අපි හදන්නට ඕන ලෝක ශ්‍රම වෙළඳ පොලේ ඉල්ලුමට සරිලන ආකාරය.
සැබෑ දේශප්‍රේමීත්වය කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා ෆස්ට් වුණොත් පමණයි ලෝකෙ. අපි විශ්වාස කරන දේශප්‍රේමීත්වය අන්න ඒකයි. ලෝකෙ මංකෙකට අපි එන්නට ඕන. අපි මේ රට තාරුණ්‍යයට බාර දෙන්නට ඕන. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශයේ නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශයේ සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.